අද අපේ ආරාධිතය පේරදෙණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ ආචාර්ය කල්ප රාජපක්ෂ. ලංකාවේ අර්බුදයේදී හා මාක්ස්වාදී දෘෂ්ටි කෝණයෙන් බලන කෙනෙක් විදිහට අපිට කල්පව හඳුනා ගන්න පුළුවන්. ඔබ දැක්කොත් පහුගිය අරගල කාලය තුල අරගලේ අනාගතයේ අරගලේ තීරණාත්මක මොහොත දක්වාම මේ පිළිබඳ මාක්ස්වාදී දෘෂ්ටි කෝණයෙන් අදහස් දක්වපු අදහස් සමාජ මාධ්‍ය පුරා ඔබට දැක ගන්න පුළුවන්. හැබැයි අද අපි උත්සාහ කරන්නේ ලංකාවේ අර්බුදය සහ එහි ගමන් මඟ හා මේ ආර්ථික අර්බුදවලට කොහොමද විසඳුම් හොයන්නේ කියන කාරණේ මාක්ස්වාදී දෘෂ්ටි කෝණයෙන් බලන්නේ ඔබ අපට තේරෙන සරල භාෂාවෙන් තමයි අපි අද මේ සාකච්ඡාව ගෙන යන්න උත්සාහ කරන්නේ. ડોક્ટર කල්ප, අපි මෙහෙම පටන් ගත්තොත් ඔබ කලින් ප්‍රකාශයක් කරලා තියෙනවා අරගල අවධියේදී වැඩිපුර විශ්වාසය තියන්න පුළුවන්නේ කම්කරුවන් නැත්තම් මේ වැඩ කරන ජනතාව ගැන කියලා. දැන් අපි දකිනවා මහජන විරෝධතාකරුවන්ට අනුව ආණ්ඩුව යම් මර්ධනයක් දියත් කරලා තියෙනවා. ඇත්තටම මේ ආණ්ඩුවත් එක්ක හප්පෙන්න පුළුවන්ද අපේ කම්කරුවන්ට? මොහොසුදී සදාශිවට ආරාධනා කරාට මම හිතන අනිවාර්යෙන් පුළුවන්. මොකද ඒකට හේතුව තමයි අපි ඇවිල්ලා ඉන්නේ යම්කිසි විදියක ඓතිහාසික සංදිස්ථානයකට ලංකාවේ දේශපාලන ආර්ථික ඇතුලේ සහ ඓතිහාසය ඇතුලේ. මෙතනදී මම හිතන්නේ සංවිධිත බලකායකට මත සංවිධිත බලවේගයකට ඇරෙන්න මේ ආණ්ඩුවත් එක්ක එහෙම නැත්නම් මේ තියෙන පාලකයෝ එක්ක හැප්පෙන්න අමාරුයි කාටවත්. අපි දැක්ක යම් විදිහක දැන් මම උදාහරණයක් ගත්තොත් දැන් වාකීපු උපුටනයත් එක්ක ගත්තොත් එහෙම මම වැඩ කරන පන්තිය කියලා කිව්වේ ඉතාම පළල අර්ථයකින්. එතකොට ඒ පළල අර්ථය ඇත්තටම ඒක ඇතුළේ වෘත්තිකයෝ ඉන්න පුළුවන්, ඒක ඇතුළේ බොහෝ විට වෘත්ති සමಿತಿ හැමෝම මේක ඇතුළේ ඉන්න පුළුවන්. මෙන්න මේ අයට තමයි මම හිතන්නේ සංගීතව හැප්පෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව තමයි අපි දැක්ක ඉතාම වැදගත් සිද්ධි කීපයක් අරගල ඇතුළේ. උදාහරණයක් ගත්තොත් සම්පූර්ණ ජාතික ආර්ථික අකර්මණ්‍ය කිරීමේ හැකියාව තිබුණේ හර්තාලවලට. අපි පැහැදිලිව දැක්කා මේ මාසේ මට මතක විදිහට හර්තාලය ඇති වෙනකොට ජීවිතේ කවදාවත් එළියට බහැපු නැති තරුණ කම්කරු පන්තියක් එළියට බැස්සා. මෙතන ඒවා අසිරිමත් සිද්ධියෙන් කියලා මේ ඉතිහාසය ඇතුලේ. ඉතින් මෙතනින් එහාට මේ අරගලය අරගෙන යනවා නම් ඒකට යම් විදිහකට අලුත් පණක් දෙන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන් ඉතාම සංවිධිත පන්තියකට. ඉතාම සංවිධිතව පන්තියකට. මොකද ඒකට හේතුව තමයි පන්තියේ වශයෙන් ගත්තට පස්සේ මේ වෙද්දී ඉතාම දැඩි බලපෑමට පීඩනයට ලක් වෙලා ඉන්න පන්තිය අනිවාර්යෙන් තමන්ගේ අයිතිවාසිකම් සහ ජීවිතය වෙනුවෙන් පාරට එන්න සිද්ධ වෙනවා. එසම මම හිතන්නේ මෙතන පැහැදිලිව අවශ්‍ය කොන්දේසි ප්‍රමාණය ඉෂ්ට වෙලා තියෙනවා. ඒ වගේ පන්තිකර නැවත නැගිටින්න. අනිත් එක තමයි මම මේකට එකතු කරන්නම්. අපි දැක්කා බොහෝ විට ජූලි 9 ගණන දන්න අය ජූලි 8 ගණන දන්නේ නැහැ. ජූලි 8 සිද්ධි ගොඩක් සිද්ධ වුණා. ජූලි 8 අපි බැලුවොත් එහෙම කවුද පළවෙනිට පාරට ආවේ? ශිෂ්‍ය ව්‍යාපාරය. ඒතකොට ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉන්න අති විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් ඇවිල්ලා කොළඹ නගරය ඇතුලේ අත්පත් කර ගැනීමක් කරා. මේ තමයි මම හිතන්නේ සංවිධානාත්මක ව්‍යාපාරවල තියෙන සටන්කාමී ලක්ෂණය. හරි, මේක අසංවිධානාත්මකව අර මම බොහෝ විට මදන වලේ කමෙන්ට්ස් වලත් දකින්න ඇති ලිබරල් සහ මධ්‍යම පාන්තියේ තිබුණු සමහර කොටස් වල මේ සංවිධානාත්මක බව තිබුණේ නැහැ. ඒ නිසා අපි මේක යම් විදිහක අරගලයේ යම් තැනකට හරවනවා නම් අපිට ඒක කරන්න පුළුවන් ඉතාම සංවිධානාත්මක සංකාමී ව්‍යාපාරයක් කරා පමණයි. මෙතන ඒක තවමත් ඉතුරු වෙලා තියෙන්නේ කම්පර පන්තිය සහ මේ මම අර කියපු වැඩ කරන සමස්ත පන්තිය කියලා. මෙච්චර දෙයක් වුණාට පස්සෙත් ආණ්ඩුව අපි මත බදු බර පටවල තියෙනවා. විශේෂයෙන්ම ජල ගාස්තු ඉහළ දැම්මා, විදුලි බිල ගාස්තු ඉහළ දැම්මා. ඔය අතරේ අපි දකිනවා ආණ්ඩුවේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ කියනවා ලංකාවේ ව්‍යාපාරිකයන් ප්‍රධාන වශයෙන් බදු ගෙවන්නේ නැහැ කියලා. දේශීය ආදම් බදු දෙපාර්තමේන්තුම පාර්ලිමේන්තුවේ තුල පතුරු ගහනවා. ඇත්තටම කල්ප, ඔබ අපි මේ කන කෑම ජාති ඉඳලා අපෙන් බදු අය කරනවා, අනිත් පැත්තේ මේ ව්‍යාපාරිකයන් බදු ගෙවන්නේ නැහැ කියනවා. මේ දෙක අතර තියෙන සම්බන්ධය මොකක්ද? මම හිතන්නේ ඔය වගේ දෙයක් තේරුම් ගන්නේදී බොහෝ විට අපිව ටිකක් මේ අපි කියන්නේ මංමුලා කරන එකක් තමයි. අපි ඒවා ටිකක් අර අවස්ථාමය වශයෙන් තේරුම් ගන්න යන එක. මම බොහෝ විට හැමෝටම කියන්නේ යම් විදිහක සමාජය පිළිබඳව පරිවර්තනයක් පිළිබඳව විශ්වාස කරන අයට යෝජනා කරන්නේ ටිකක් මේ සිද්ධීන් දිහා බලන්නේ නැතුව ටිකක් ඔයගෙ තියෙන ව්‍යුහාත්මක කාරණේ දිහා බලන්නේ කියලා ටිකක් ආපස්සට ගිහිල්ලා අවුරුදු 10ක් 15ක් විතර ගිහිල්ලා බලන්න මොකද ඇත්තටම ලංකාවේ බදු ප්‍රතිපත්තියට සිද්ධ වුනේ කියලා.
ඉතින් ඔය ඔය කමෙන්ට් එක දෙන මහින්දානන්දගේ අලුත් ක්‍රමයේ වගේ කෙනෙක් හිටපු ආණ්ඩුවම තමයි ලංකාවේ ආදායම් බදු 100ට ගානේ මම හරියට මංකේ මතක නැහැ නමුත් 112 කින් 9 දක්වා වගේ මම හිතන්නේ අතිවිශාල විදිහට අඩු කරේ ඒක මම හිතන්නේ ප්‍රධාන හේතුවක් මේ අර්බුදය නැත්නම් රජයේ ආදායම් මේ මෙච්චර ප්‍රමාණයකින් අඩු වෙන්නේ රජයේ ආදායම අඩු වෙනවා කියලා කියන්නේ අපි අමු විදියක නැවතවතාවක් පිටින් තියෙන සල්ලි කුට්ටියක් අරගෙන මේ ගැටලුව විසඳන්න ඕනේ. එතකොට මේ වගේ කරපු ආණ්ඩුවක හිටපු ඇමති කෙනෙක් තමයි මම හිතන්නේ මේ වගේ කමෙන්ට් එකක් දෙන්නේ. මොකද එයාලගේ දේශපාලන ප්‍රතිපත්තිය තමයි තමන් අතේ තියෙන ප්‍රශ්නේ තව කෙනෙකුට මාරු කරන එක. ඉතින් මේක අපි දන්නවා මේ ක්‍රමය පිළිබඳව අපි දැන් ටයර්ඩ් මහන්සි අපිට. මොකද මේ තව මේ බෝල පාස් කිරීම මම නම් පරම්පරාවක් විදියට තව දුරටත් බාර ගන්න ලැස්ති නැහැ. ඉතින් මම අහපු දෙයට මම නැවත ආවොත් එහෙම මම හිතන්නේ අපි මේක මම දැන් සමහර සාකච්ඡාවලදී මම දැක්ක කලින් සාකච්ඡාවලදී අපි යම් විදිහක මේ ක්‍රමය පාලනය වෙන්නේ නව ලිබරල් අර්ථ ක්‍රමයක් ඇතුළේ. ඒතරේ අර්ථ ක්‍රමයේ තියෙන එක ප්‍රධාන මූලධර්මයක් තමයි ධනේශ්වර පන්තියේ ධනවාදී පන්තියේ ආදායම් බදු වලට අත තියන්නේ නැහැ. නැත්නම් ආදායම් බදු වැඩි කරන්න උත්සාහ කරන්නේ නැහැ. සෑම විටම මිල වැඩිවීමේ ප්‍රතිවිපාකය මාරු කරන්නේ පාරිභෝගික අධ්‍යාපන. ඉතින් මම හිතනවා මේ ප්‍රින්සිපල් එකට මේ මූලධර්මයට එකඟව තමයි මේ තාක් දුරට ආර්ථික ක්‍රමය විකාශනය වෙලා තියෙන්නේ. එතකොට අපි දැක්කා වැට් බද්ද වැඩි කිරීමේදී මේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව යටතේ වැට් බද්ද වැඩි කිරීමේදී මේ මේ ක්‍රමයම තමයි අරගෙන ගියේ. ඒ නිසා මම හිතනවා පැහැදිලිව බදු ප්‍රතිවිපාකය කියන බදු වල තියෙන පීඩනය නැවත පාරිභෝගික අධ්‍යාපනයට මාරු කිරීම තමයි මේ අයගේ සම්ප්‍රදාය. ඒ නිසා ඒක ආදායම් බදු දෙපාර්තමේන්තුව දිහාට විතරක් ඇඟිල්ල දික් කිරීම මම හිතන්නේ කිසිදු වැඩක් නැහැ. අපි නැවත මේ ප්‍රතිපත්තිය විශ්ලේෂණය කළ යුතුයි, ලංකාවේ බදු පදනම වර්ධනය කරගත යුතුයි. සාමම හිතනවා ආදායම් සහ දේපළ මත ඇති කරන බදු ඉතාම වැදගත් තීරණාත්මක කාර්යභාරයක් ඉෂ්ට කරලා ලංකාවේ රාජ්‍ය ආදායම් සම්බන්ධයෙන් ඉදිරියේදී. ඒක මේ අර්බුදය විසඳන්නත් හේතුවක් වෙයි. හැබැයි මම මේකත් එකතු කරන්නම් මේ මොහොතේ අරන් වෙලා තියෙන ආදායම් බදු ප්‍රතිපත්තියක්. මේ මොහොතේ ආදායම් බදු ආදායම් බදු වැඩි කරන්න මේ ආණ්ඩුවට කිසිදු සුජාත අයිතියක් නැහැ. ඒ නිසා සාමාන්‍ය වෘත්තිකව මත පටවන බදු පටන් අය කරන්න කිසිදු ආකාරයක සුජාත අයිතියක් මේ ආණ්ඩුවට නැහැ. ඒ නිසා අපි ප්‍රශ්න කරන්න ඕන මේ මොහොත ඇතුලේ ප්‍රශ්න කරන්න ඕන එහෙම කිරීමේ හැකියාවක් මේ අයට තියෙනවද? මතනේ අපි දැක්කා ඉතාම ප්‍රබල විරෝධයක් මතුවෙනවා සමාජය ඇතුලේ මේ ආදායම් බදු වැඩි කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා මම හිතන්නේ ඒක ඉදිරියේදී මතුවෙයි නැවතවතාවක් සටන්කාමී මිනිසු මේකට වැදගත් වෙයි. මොකද අපි ගත්තොත් බොහෝ අය ආදායම් බදු කාණ්ඩයට අයිති වෙලා තියෙන්නේ අර මධ්‍යම පන්තියේ එලිලා ඉන්න මාජින් එකේ ඉන්න පිරිසක්. ඒ නිසා ඒක අහිතකර විදිහට උන් බලපාන නියමිතයි. පහුගිය කාලයේ ලංකාවේ තිබ ප්‍රධාන ප්‍රශ්නයක් වුණා මහ බැංකුවේ ලොකු පුටුවලට කවුද පත් කරන්නේ කියලා. ඔය ඉන්න ගමන් තමයි ඕස්ට්‍රේලියාවේ ඉඳලා නන්දලාල විරසිංහව ගෙන්නලා ඒ තනතුරට පත් කළා තමයි මේ තත්ත්වයට රට ඇදගෙන ගියේ කියලා සමහරු චෝදනා කරනවා. අපි දකිනවා ආර්ථික අපරාධකරුවන් ලයිස්තුවට හිටපු මහ බැංකු අධිපතිවරුන් කිහිප දෙනෙක් විශේෂයෙන්ම උසාවියේ හිටපු කිහිප දෙනෙක්ගේ නම් පවා ඇතුළත් වෙලා තියෙනවා. ඇත්තටම මේ වගේ වෙලාවක නන්දලාල විරසිංහට පුළුවන් වෙයිද ලංකාවේ ගැලවුම් කරුව වෙන්න? එක ගැලවුම්කාරයෙක් පිළිබඳව විශ්වාස කරන එක අපේ සංස්කෘතික ප්‍රශ්නයක්. ඒ සංස්කෘතික ප්‍රශ්නය නිසාම තමයි මම හිතන්නේ මහින්ද රාජපක්ෂ වගේ කෙනෙක් උතරම් බලවත් අභියෝග කළ නොහැකි කියන එක දේශපාලන සංවිධානිකත්වය තුළේ ඇලපදියම් වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මෙතනින් එහාට එහෙම පුද්ගලික විශ්වාස කිරීම මේ සමාජයට කරන්න බෑ. මොකද ඒක අපි ඊටාම ඒ අදහස හාස්‍යජනක විදිහට පරාජය වෙලා තියෙන සමාජය තුළේ. ඒ නිසා නන්දලාල් වීරසිංහ සම්බන්ධයෙන් මට නම් කියන්න තියෙන්නේ මම ඉතින් විවේචනාත්මකව බලන එක චරිතයක්. මොකද ඒකට හේතුව තමයි ඔවා කිව්වා වගේම ගැලවුම්කාරයෙක් වගේ තමයි ඕස්ට්‍රේලියාවෙන් මෙහෙට ආවේ. නමුත් ඔහු අනුගමනය කරන ප්‍රතිපත්ති කිසිදු ආකාරයක මම අර කලින් කිව්ව නව ලිබරල් ප්‍රතිපත්ති වලින් වෙනස් වෙන්නේ නැහැ. සාමාන්‍ය අර අපි කියන එක එක අපි ප්‍රචලිත කරන්න හදන එක එක අදහසක් තමයි ඔය ලංකාවේ මහා බැංකුවේ ඉන්න අධිපතිවරු සහ අධ්‍යක්ෂකවරු ඒ කියන්නේ ආර්ථික විද්‍යාචාර්යන් IMF එකට වඩා IMF වාදී. ඒ අය IMF එකේ ප්‍රතිපත්ති IMF එකට වඩා විශ්වාස කරනවා. මොකද එහෙම තමයි ඔවුන් හදන්නේ මේ මතවාදී සමාජය ඇතුළේ. ඒ නිසා තව එක පොඩි දෙයක් මම ඔබට එකතු කරන්න. දැන් මේ ළඟදි මම දැනගෙන සමාජ මාධ්‍යවල සැරිසරන පින්තූරයක් තමයි නන්දලාල් වීරසිංහ මහතා ගිහිල්ලා තියෙනවා උමන්දාවේ අර ඉන්නේ සුමන්ත දාරියෙක් ඉන්නේ ඒ පුද්ගලයා හම්බෙන්නේ.
ගිහිලා උන්දෙන්න මම හිතන්නේ ඒ ඒ ප්‍රදේශයේ එයා ඒ කරන නිෂ්පාදනයක් බෙදා ගන්න. ඉතින් මම ඔකට කිව්වේ මේ මොහොතේ ලංකාවේ ධනවාදී මොහොත කියලා. මොකද ධනවාදයට පවතින්න බෑ ලබ්ධීමේ අර්ථයකින් විශ්වාස කරන්න නැතුව. ඒ කියන්නේ ආගමික අර්ථයක් නැතුව විශ්වාසයක් ගොඩනගන්න නැතුව ධනවාදයට පවතින්න බෑ. ඒ නිසා නන්දලාල් විරසිංහ වගේම මේ වෙලාවේ සිවුරු දරන අය කරන්නේත් මේ ක්‍රමයේ පිළිබඳව නැවත විශ්වාසයක් ගොඩනගන්න. ඒ නිසා නන්දලාල් විරසිංහ ගත්තොත් එහම අපි මේ විශේෂ අදාළ නිසා ඔහු කරන්නේ මේ ක්‍රමය මේ විදිහටම පවත්වාගත හැකි මේක මේ මේ විදිහටම විසඳිය හැකි කියන එක සමාජගත කිරීම. නමුත් අපිට පැහැදිලිව පේනවා මෙතන පැහැදිලි ඛණ්ඩනයක් සිදුවිය යුතුයි. ආර්ථික ප්‍රතිපත්තිවල ඒ ඇරෙන්න අපිට මෙතනින් එහාට කියන්න බෑ. ඒකේ ප්‍රතිවිපාක වුණා අපි ඉදිරියේදී කතා කරමු මොන වගේ ආර්ථික ප්‍රතිවිපාකද එහෙම ඛණ්ඩනයක් නැතුව ඉදිරියට ගියොත් දැක්පත් වෙන්නේ කියලා. ලංකාවේ කුසී අංශයට රජයෙන් දක්වලා තියෙන්නේ කුඩම්මගේ සැලකිලි කියලා ඔබ තැනකදී ප්‍රකාශ කරලා තියෙනවා. අපි මේ කතාව ගත්තොත් ගෝඨාභය රාජපක්ෂත් කුසිකර්ම සම්බන්ධයෙන් ගිනාපු ප්‍රතිපත්ති හින්දා තමයි ඔහුව යම් ආකාරයකට ප්‍රතික්ෂේප වෙන්නේ. කොහොම වුණත් ලංකාවේ ගොවින්ගේ ඉරණම නැත්නම් ගොවින්ගේ හෙට දවස මේවත් එක්ක තීරණාත්මකයි නේද? ඉතාම හොඳ ප්‍රශ්නයක්. මම ඇත්තට මගේ ආචාර්ය උපාධිය සඳහා මහන්සි වෙනකොට ඒකෙදි මම ප්‍රධාන වශයෙන් මගේ ඇත්තටම ඩිසර්ටේෂන් එක තීසිස් එක යන්නේ සුළු ගොවීන් සම්බන්ධයෙන් අපි කියන්නේ පෙසන්ට්‍රි කියලා. මොකද ඒකට හේතුව තමයි මම උත්සාහ කරා යම් විදිහක 1980 ගණන් වල තිබ්බ විශේෂයෙන්ම චාල්ස් අබේසේකර නිව්ටන් ගුණසිංහ වගේ අය මහන්සි වෙච්ච තීසිස් එක යම් විදිහක මේ මොහොතට අරගෙන එන්න. මොකද මම හිතන්නේ ඒක වැදගත් ප්‍රශ්නයක්. මොකද හේතුව තමයි සුළු ගොවීන් පිළිබඳව අපිට අමතක වෙලා තියෙනවා. අපි හිතනවා කෘෂි නවත් එහෙනම් කෘෂි කියන්නේ ඇග්‍රිකල්චර් මොඩර්නයිසේෂන් කෘෂිකාර්මික නූතනත්වය වෙනදා මේක නවීකරණය කිරීම කියලා කියන්නේ මේ සුළු ගොවීන් ටික සම්පූර්ණ අයින් කරලා මහා පරිමාණ වෙල්ලායන් හැදීම එතන මහා පරිමාණ කෘෂිකර්මාන්තයක් නිර්මාණය කිරීම කියලා. ඒක වැරදි අදහසක්. මොකද ඒකට හේතුව තමයි ඒක ඒ අදහස සම්පූර්ණ පදනම් වෙලා තියෙන්නේ අර ඉන්නවා WW රොස්ටෝ කියලා ආර්ථික විද්‍යාචාර්යෙක් ඔහුගේ න්‍යායක් තියෙනවා ආර්ථිකයේ තියෙන අවදීන් කියලා. ඒ කියන්නේ ආර්ථිකයක් කෘෂිකාර්මික ඉතාම ප්‍රාථමික ආර්ථිකයක ඉඳන් මහා පරිමාණ සේවා සපයන ආර්ථිකයක් දක්වා තමයි වර්ධනය වෙන්නේ කියන එකයි ඔහුගේ අදහස. ඉතින් අපි හිතුවා ලංකාවේ එහෙම එකක් සිද්ධ වෙමින් යන්නේ කියලා. මොකද කෘෂි ආරංචියේ ආංශික දායකත්ව අඩුවීම බොහෝ විට අපි පෙන්වන්න උත්සාහ කරේ හරි අපි සේවා ආර්ථිකයක් දිහාට මාරු වෙනවා කියලා. හැබැයි අපි දැක්ක අර්බුදය ආවට පස්සේ මොන අංශයේද සර්වයිව් වුණේ? නැත්නම් මොන අංශයේද ඇත්තටම දායකත්වයේ මේ විදිහට දක්වන්න පුළුවන් වුණේ සේවාංශයේ කඩාවටෙද්දී කියලා. මොකද අපි සම්පූර්ණ සේවාංශයේ රඳා පවතින්නේ බාහිරින් එන ආනයන මත එක පැත්තක්, අනිත් එක විශේෂයෙන්ම ඔය විදේශ සංචාරක කර්මාන්තය හරහා. ඉතින් ඒක අපි දැක්ක කෙනේ බාහිරින් එන කම්පැනිකට කොහොමද අපේ අංශ මුහුණ දෙන්නේ කියන එක. ඉතින් ඊටාම පැහැදිලි මම දනවා කීපයක ඊටාම නිවැරදි. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව මම හිතන්නේ තාම නිර්දේ විදිහට අරන් ආපු ප්‍රතිපත්තියක් තමයි අර බොරු කාබනික ප්‍රතිපත්තිය කියලා මම ඒකට කියන්නේ. ඒ කියන්නේ ලෝකේ කාබනීකරණය කාබනික ගොවිතැන ස්වභාවික ගොවිතැන පිළිබඳව ඊටාම බරපතල කිරීමක් සහ අභ්‍යාස කිරීමක් තියෙනවා. හැබැයි මේක බොරු කාබනික ප්‍රතිපත්තියක් කියලා මම කියන්නේ ඒ කාබනික පොහොර හදන කර්මාන්තවලට තමයි නැවත මේ වෙළඳපළ බාර දීමට නියමිතව තිබුණේ. ඒකට ඒක තමයි බොහෝ අයට නොපෙනුන කතන්දරේ. ඒ කියන්නේ මෙයාලා පෙන්වන්න උත්සාහ කරේ මහා පරිමාණ කර්මාන්ත වලින් අපි මේක කඩනවා. එහෙම කඩලා ගොවීන්ට ස්වභාවිකව කාබනිකව ගොවිතැන් කිරීමේ හැකියාව ලබා දෙනවා කියන එක. නමුත් අපි දැක්කා අර අයන් කර්ටන් එකට පිටිපස්සේ තිබුණා මීට වඩා බරපතල වෙළඳපළ සම්බන්ධතා ගොඩක් නිර්මාණය කරලා. ඒක පෙනුනේ නැහැ. සමහර තැනේ ඊටාම සාධාරණයි ගොවීන් අරගලේ පටන් ගත්ත එක ගෝල්ෆේස් අරගලේ ඇතුලේ මම හිතන්නේ බොහෝ අය දැක්කේ නැති කොටසක් තමයි රාජාංගනයේ ගොවීන්. වතුකරෙන් ආපු කම්කරුවන් වගේම රාජාංගනයේ ගොවිනුත් ඒක ඇතුළට ඇවිල්ලා සෑහෙන කාර්යභාරයක් කරා. නමුත් අර අපේ තියෙන අර පොපියුලර් නැරටිව් එක තියෙනවනේ ජනප්‍රිය නැරටිව් එක ඒකට එයා යහුන්නේ නැහැ. එයා දකින්න උත්සාහ කරේ නැහැ අත්‍තරම. සමහර හිතන්නේ ගොවි අරගලයක් ඉදිරියේදී තීව්‍ර වීමට නියමිතයි. මොකද හේතුව තමයි මට ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් වගේම අත්දැකීම් තියෙනවා. පිරිවැය ඉතාම වැඩි වෙලා තියෙනවා. යන්ත්‍ර සූත්‍ර වලට අසීමිත මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මේ පහුගිය කන්නේ යන්ත්‍ර සූත්‍ර කොහොමද දැනද ගොවීන් පාවිච්චි කරේ? මුදලට අමතරව තෙල් කෑන් එකක් අරගෙන යන්න ඕනේ යන්ත්‍ර හිමියා ළඟට.
මොකද තෙල් කෑන් එක නැතුව වැඩ කරන්න يعني තෙල් නැතුව වැඩ කරන්න බෑ යන්ත්‍රේ. ඒ නිසා අර ප්‍රමුඛතා ලයිස්තු හැදිලා තියෙන්නේ. කාටද තෙල් තියෙන්නේ? කොමුණ ගොවියටද තෙල් තියෙන්නේ කියන එක මත. ඒතර වලට තීරණ ගන්න පුළුවන් මොනතරම් පීඩනයක් මේ ගොවි පන්තිය මත පැටවිලා තියෙනවද කියලා. ඕනෑම ආර්ථික දේශපාලන අර්බුදයක් නිරාවරණය කර නැත්නම් නිවාරණය කිරීමේදී ධනවාදී සමතේ කියලා තමයි අපි දන්නේ. ඒ කියන්නේ ඕනෑම අවුලක් මේ නරකයි කියන ක්‍රමයේ හැම වෙලෙම වාසියට හරව ගන්නවා. එහෙම ගත්තොත් ලංකාවේ අවුලත් එහෙම එකක් කිව්වොත් නිවැරදිද? ලංකාවේ අවුල එහෙම විසඳන්න පුළුවන් ධනවාදයට. මොකද ලංකාවේ තියෙන මේ අවුල මම ඒක පොඩ්ඩක් න්‍යායාත්මක පැත්තෙන් ඔයාලට ඒකට කාරණයක් කියන්නම්. ජෝෂප් ෂුම්පීටර් කියලා හිටිය ආර්ථික විද්‍යාචාර්ය. ඔහු කියපු එක දෙයක් තමයි ධනවාදය කියලා කියන්නේ ක්‍රියේටිව් ඩිස්ට්‍රක්ෂන්. නැත්නම් නිර්මාණශීලීව බිඳ දැමීම. නිර්මාණශීලීව විනාශ කිරීම කියලා. ඒ කියන්නේ මේ ක්‍රමයට පුළුවන් නවෝත්පාදන ඕනම දෙයක් ඇතුලේ මේ තියෙන ඕනම අවපාතයක් විනාශයක් නැවත ප්‍රකෘති තත්ත්වයට එහෙම නැත්නම් ඒකෙම වාසියට හරව ගන්න මේ යාන්ත්‍රණය ඇතුලේ. ඒක අපි දැක්කා. අපි අර්බුද දිහා බැලුවොත් 1939 අර්බුදේ බැලුවොත් ලෝක මහා අවපාතය 70 ගණන් වල ඔයිල් ෂොක් එක නිසා ඇතිවෙච්ච අර්බුදය 2008 මූල්‍ය අර්බුදය 97 ඇතිවෙච්ච ආසියාතික මූල්‍ය අර්බුදය දකුණු නැගෙන ආසියාතික මූල්‍ය අර්බුදය මේ හැම එකකදීම අපි දැක්කා මේ ක්‍රමයට තියෙනවා එහෙම නිවාරණය වීමේ හැකියාවක්. ඒක අපිට නෑ කියන්න බෑ. හැබැයි කාටද මේකේ තියෙන කොස්ට් එක යන්නේ? නැත්නම් සමාජමය වශයෙන් ආර්ථිකම වශයෙන් මේකේ තියෙන පිරිවැය කවුරු මතද පැටවෙන්නේ? අපි ඒකේදී හැම වෙලෙම දැක්කා ආර්ථිකයේ ඉන්න අර ආචාර සුමසිල්ලිගේ අර්ථයෙන් වචන වලින් කියනවා නම් අර සමාජයේ ඉන්න පහළ මාලයට තමයි මේකේ බලපෑම ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ සමහර විට මේ අර්බුදයෙන් ගොඩේ මේ මාර්ගය වැටලා තියෙන්නේ සමස්ත මහජනතාවගේ බදු මුදල් එක පන්තියකට ප්‍රතිලාභ ලැබෙන විදිහට වියදම් කිරීමෙන් වෙන්න පුළුවන්. අපි ලංකාවේ අර්බුදයට ආවට පස්සේ සමහර විට IMF මැදිහත් තියෙනවා. ඒකෙන් ලැබෙන මුදල් ප්‍රමාණය සහ ඒකෙන් ඇති කරගන්න අලුත් ණය කොන්දේසි පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනියට ණය හිමියන්ට මේ මුදල ගෙවලා ඊට පස්සේ ආර්ථිකය ඉදිරියට දුවවන්න. ඒක තමයි මම හිතන්නේ වෙන්න යන්නේ. මොකද ණය හිමියන්ට මේ ණය ගෙවීම තමයි පළවෙනි ඉලක්කය. IMF එකේ ප්‍රමුඛතා ලයිස්තුවේ තියෙන පළවෙනි දේ තමයි ලංකාවේ ආර්ථිකය ගැලවීම හෝ අර අඩු මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින්ට ආහාර ලබා දීම හෝ ඒ වගේ එකක් නෙමෙයි. ඔවුන්ට අවශ්‍ය කරලා තියෙන්නේ බ්ලැක් රොක් ප්‍රමුඛ ලංකාවේ සවරින් බොන්ඩ්ස් පැදුම් කර හිමියන්ට මේ මුදල් ලබා දීම තමයි පළවෙනි ඉලක්කය වෙන්නේ. ඒ නිසා මේ අර්බුදය අපිට එහෙම නිවාරණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි ඊට වඩා අතිවිශාල සමාජ පිරිවැයක් ඒකෙන් නිර්මාණය වෙන්න නියමිතයි. ඇතැම් දේශපාලන විචාරකයන්ගේ ප්‍රධාන චෝදනාවක් තමයි මේ ජනමාධ්‍ය ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ආයතන වලට එන්නේ මේ පිළිබඳ කතා කරන්න අර්බුදයට විසඳුම් හොයන්න එන්නේ අර්බුදයේ ඇතැම් විට නිර්මාණය කරපු අයම තමයි කියලා. ඒකට ඔයගොල්ලෝ ප්‍රධාන විදිහට චෝදනාව නැත්නම් ඇඟිලි දික් කරන්නේ වෙරිටේ රිසර්ච් ආයතනයේට ඇඩ්වකාට් වගේ ආයතනයේ. ඇත්තටම අපි ඔවුන් සමග සමුක සාකච්ඡා පවා පවත්වලා තියෙනවා. ඇත්තටම මේ ඇඟිල්ල දික් කිරීම කොච්චරනම් දුරට සාධාරණ සහ මේ කාරණාව ගැන ඔබේ අදහස මොකක්ද? මුඛ්‍යම හේතේ ආර්ථික චින්තන ඉතිහාසයේ එක වචනයක් තියෙනවා ටෙක්නොක්‍රැට්ස් කියලා. මේ වචනේ තේරුම සිංහල සරල සිංහල තේරුම තමයි තාක්ෂණිකවාදීන් කියන එක. ඒ තාක්ෂණිකවාදීන්ගේ විශ්වාසයක් දෘෂ්ටිවාදයක් තියෙනවා ඔවුන් සමාජයට වඩා දන්නවා කියලා. ඒ සමාජයට වඩා දන්න නිසා ඔවුන් ඇත්තටම උත්සාහ කරනවා සමාජය යම් විදිහක ඔවුන්ගේ ක්‍රමයට අනුව නිර්මාණය කරගන්න. ඉතින් ඇත්තටම ඔවුන්ගේ කාර්යභාරය වෙන්නේ සමාජය රීඩිසයින් කිරීම, නැවත ප්‍රතිනිර්මාණය කිරීම තමයි ඔවුන්ගේ කාර්යභාරය වෙන්නේ. මේක මම හිතන්නේ ඕනම අපි බලුවොත් එහෙම ක්ලාසිකල් ඒජ් එකේ ඉඳන් එංගලන්තයේ තිබුණු ධනවාදය ඇතිවෙච්ච කාලේ ඉඳන් ඉතාම සමීපව රාජ්‍යයට ඉතාම සමීපව රජුට ඉතාම සමීපව මේ වගේ පිරිසක් හිටියා. අපි දකින ඉන්දියාවේ තියෙන කෞටිල්ල කියලා කෙනෙක් නේ. එතකොට මේ වගේ සම්බන්ධයන් මේ අතර තිබුණා. මේක ඉතාම වෙනස් තැනකට පත් වෙනවා නව ලිබරල් වාදය ඇතුලේ. අපි ගත්තොත් එහෙම මට මතක විදිහට නික්සන්ට ඉතාම සමීපව හිටපු ආර්ථික විද්‍යාචාර්යෙක් තමයි මිල්ටන් ෆ්‍රීඩ්මන් කියලා කියන්නේ. එතකොට මේ අය ලෝකේ රීඩිසයින් කරපු අය. උදාහරණයක් ගත්තොත් චිලීවල සම්පූර්ණ ආර්ථිකයේ ප්‍රතිසංවිධානය කරන්නේ ෆ්‍රීඩ්මන්ගේ ඉගැන්වීම මත. ඒ කියන්නේ චිකාගෝ කොල්ලෝ කියලා චිකාගෝ බොයිස් කියන සරලෝ කියනවා. එතකොට මේ ලංකාවේ එහෙමයි නැද්ද? ලංකාවේ එහෙමයි ඉන්නවා. ලංකාවේ සම්පූර්ණ පහුගිය කාලේ අර්ථ ක්‍රම විශේෂයෙන්ම මම ඇඟිල්ල දික් කරන්නේ පහුගිය අවුරුදු 20 ඇතුළත විශේෂයෙන්ම ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කරපු අය දිහාට. මොකද එක පැත්තකින් මට ඒක කිරීමේ අයිතියක් තියෙනවා. මොකද ඒක මගේ විෂය.
නිසා පැහැදිලි වෙයි විශේෂිතව ඉන්න අයට විවේචනය කෙල්ල කිරීම මම හිතන්නේ අපේ එක අයිතියක් මොකද ඒකට හේතුව තමයි මේ අය කරමින් යන්නේ දැනුවත් හෝ නොදැනුවත් සමාජය ප්‍රතිනිර්මාණය කිරීම ඉතින් අපි මගේ විවේචන ඇතුලේ මම විතරම විපරිටි රිසර්ච් සයඩෝකාට මතක් කරන්නේ මම ඒ අය මේ ක්‍රියාවලිය නවත්තලා නැහැ උදාහරණයක් ගත්තොත් එහෙම පහුගිය අවුරුදු 20 ඇතුලේ අරන් ගියපු මම දන්නා ඒ කාලෙ විදිහ මේ ආයතන තිබ්බද කියලා නමුත් ඒවට ඉතාම නැකම් කියන ප්‍රතිපත්ති තමයි මේ අය යෝජනා කරන්නේ උදාහරණයක් ගන්න දැන් මෙතරම් අරගලයේ මේ විදිහට ඉදිරියට ගියපු කාලයක ඇඩ්වොකාට් ආයතනයේ සංවිධානය කර සමුළු මේ සමුළුවේ කවුද ප්‍රධාන ආරාධිත දමුත්ත රනිල් වික්‍රමසිංහ ඒතකොට රනිල් වික්‍රමසිංහගේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වලට සම්පූර්ණ චින්තනමය දායකත්වය දක්වන්නේ මේ පිරිස එතකොට ඒ අර්ථයෙන් මම හිතන්නේ අපි ඒව විවේචනය කළ යුතුයි සහ මම ന്യാයපත්‍රය යන උත්සාහ කරන්නේ නමුත් අතිවිශාල න්‍යායාත්මක වැරදි ගොඩක් ඒ ප්‍රතිපත්ති ඇතුලේ තියෙනවා එයායි ප්‍රධාන වශයෙන් තවමත් විශ්වාස කරන්නේ රහිතියා ඉංග්‍රීසි ජාතික ආර්ථික විද්‍යාංශයේ ඩේවිඩ් රිකාඩෝ කියලා. ඔහු ඉදිරිපත් කළ අදහසක් සාපේක්ෂ වාසි න්‍යාය කියලා. අපි කියන කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් තියරි කියලා. මේ වාසි න්‍යායයේ යටතේ තමයි ලෝකයේ වෙනදාම සිද්ධ වෙනවා කියලා තාමත් විශ්වාස කරන්නේ. මෛත්‍රී නවත්තන්න අපිට අනෙක් කාරණාවලට යන්න අවශ්‍ය නැහැ. නමුත් ඒ ක්‍රිටික් එකනේ ඒ විවේචනයට තියෙන ඉන්ට රිකාඩෝගේ න්‍යායට තියෙන විවේචනය කියවන්නේ නැතුව තමයි 21 වෙනි සේවසටත් අර 17 වෙනි සේවසේ ඉදිරිපත් කරපු න්‍යායත් තාමත් පාවිච්චි කරන්නේ. ලංකාවේ අපි අත්දකින්න මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න IMF යාම පමණක්ම ප්‍රමාණවත්ද? IMF යාම කිසිමත් ප්‍රමාණවත් නැහැ. IMF යාම කිසිම උත්තරයකුත් ලැබෙන එකක් නෙමෙයි. මතන මේක අපි පුන පුනා කියන දෙයක්. අපි ඒකට ඉතාම පැහැදිලිව සංඛ්‍යා විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කරලා තියෙනවා. ඒක බලන්න පුළුවන් අපි පබ්ලිෂ් කරලා තියෙන සමහර පොත් තියෙනවා. අපි ලිව්වා IMF එක පිළිබඳව IMF එක අලුත් IMF එක විසිතුමක්ද එහෙම නැත්නම් අලුත් ලෙඩක්ද කියලා පොතක් අපි මාක්ස් පාසල විදිහට ඒකේ බලන්න පුළුවන් අපි ඉදිරිපත් කරලා තියෙන අපේ අදහස් ඉතාම සංයුක්තව සංවිධානාත්මකව ඒ වගේම සංඛ්‍යා ඇතුළත් මොකද අපිට තියෙන චෝදනාවක් තමයි ඔයාලගේ අංක කොහෙද කියලා. ඉතින් ඒ අංකත් එක්ක අපි ඉදිරිපත් කරලා තිනවා. ඒකම අපි ඓතිහාසික උදාහරණ ඉදිරිපත් කරලා තිනවා. කොමන රටවල්ද සාර්ථක වෙලා තිනවා IMF මැදිහත් වීම නිසා කියලා. අපි ගේන එක ක්ලාසික උදාහරණයක් තමයි ලංකාවට ඊටාම සම්බන්ධ කරන්න පුළුවන් උදාහරණයක් තමයි ආජන්ටිනාවේ උදාහරණය. ආජන්ටිනා ආර්ථිකයේ දෙවෙනි වටේත් IMF ණය අරගෙන තියෙන්නේ. දැන් සම්පූර්ණ නායකන්දකට ඩොලර් බිලියන 60කට ආසන්න නායකන්දකට මේ විදිහ ආජන්ටිනාව යට වෙලා තියෙනවා. ඉතින් මම හිතන අපිට ඉදිරියේ තියෙන අර්බුදය එතන අපිට ඉදිරියේ තියෙන අනතුර ඔන්න ඕක. මොකද හේතුව තමයි මේ රනිල් වික්‍රමසිංහ කියන පාලකයා. ඔහු ඊටාම කැමති මුදල් කුට්ටියක් අරගෙන රට ඇතුළට වියදම් කරන්න. ඔහුගේ පෙන්නන රටේ සෞභාග්‍ය කියලා. උදාහරණයක් ගත්තොත් ඔහු 2001 අගමැතිවරයා බවට පත් වුණාට පස්සේ ඔහු අනුගමනය කරපු පිළිවෙත ඕකම තමයි. ඔහුගේ රීග්‍රේනින් ශ්‍රී ලංකා කියන ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවලා බැලුවොත් එහෙම. ඒක සම්පූර්ණයෙන් තියෙන්නේ ඉඩම් විකිණීම, පාරජාතික ප්‍රාග්ධනයට ලංකාව ඉඩම්කටත් යට කිරීම, ලංකාවේ තියෙන ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම, අධ්‍යාපනය සෞඛ්‍ය සම්පූර්ණ පෞද්ගලීකරණය කිරීම මේ 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 විදිහට තමයි මේ ප්‍රතිපත්ති සංවිධානය වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට තියෙන අනතුර තමයි මේ 2001 මතුවෙච්ච පොත් කියලා දැන් අපිට ආයේ සම්මුඛ වෙලා තියෙනවා. මම හිතන්නේ මේ අන්තිම අවස්ථාවට සම්මුඛ වෙන්නේ. මෙතනින් එහාට මම හිතන්නේ අපිට ඒක සම්මුඛ වෙයි කියලා. ඔහු පරාජය වීමටත් නියමිතයි. නමුත් මෙන්න මේ සම්මුඛ වීම අපිට වැදගත් වෙනවා. මොකද මෙතනින් එහාට ඇති කරන ප්‍රතිපත්ති අනිවාර්ය වශයෙන් රටේ නායකන්ද කොහෙටද යන්නේ කියන එක තීරණය කරනවා. ඒ නිසා අනතුර තියෙන පැහැදිලි අනතුරක් තියෙනවා. අපේ නායකන්ද ඩොලර් බිලියන 60 ඉක්මවෑමේ අනතුරක් තියෙනවා. මොකද මේ අය කරන්නේ IMF ප්‍රතිපත්ති හරහා IMF එක සමග සම්මුතියක් ඇති කිරීම හරහා ලංකාව ක්‍රෙඩිට් වර්ධි රටක් බවට අපි කියන ක්‍රෙඩිට් වර්ධි කන්ට්‍රි එකක් බවට ණය නැවත ලබා ගැනීමේ හැකියාව තියෙන රටක් බවට පත් කිරීම. ඉතින් එතනින් එහාට අර අපි කියන්නේ මේ මහල්ලන් දාර්ශනික අර්ථයෙන් මේ මහල්ලන් කරන්න දෙමිතලා තියෙන්නේ අනාගත පරම්පරාවේ තියෙන හැකියාවන් ශක්තිතාවන් අනාගතය මේ නායකන්දට යට කිරීම. ඩොක්ටර් කල්ප ඔයාගේ තියෙන දෘෂ්ටි කෝණයට අනුව IMF යන්නේ නැතුව මේකට තියෙන විකල්පේ මොකද්ද? විසඳුම් ගාණක් තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි අප්‍රේල් මැයි විතර වෙද්දී අපි ඉදිරිපත් කරපු විසඳුම් දැන් අපිට භාවිතයට ගන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. මොකද අපි නිරන්තරයෙන් කියපු දෙයක් තමයි මේ විසඳුම් වල කියන්නේ මේ විසඳුම් ඊටාම වෙනස් වෙන සුළුයි. මොකද ඒකට හේතුව තමයි දැන් අපි ඉන්න තත්ත්වය ඊට වඩා කියන්නේ කලින් තත්ත්වයට වඩා මම හිතන්නේ බරපතල තත්ත්වයක ඉන්නේ. මොකද
අපි මත මේ පාලකයෝ බලාපොරොත්තු වුණ විදිහට IMF එක මාස 7කින් ණය ලබා දුන්නේ නැහැ. ඒ කියන්නේ ඔවුන් විශ්වාස කරේ අගෝස්තු සැප්තැම්බර් අගෝස්තු වෙද්දී මේ ණය මුදල් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් තාමත් එකඟතාවක් නැහැ. හරි. ඒ නිසා මම හිතන්නේ මෙතනදී අපි ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ටිකක් විකල්ප විදිහට ඉදිරිපත් කරනවා ටිකක් වෙනස්. අපි පැහැදිලිව කියන එක කාරණයක් තමයි. ඊටම පැහැදිලිව කියන එකක් මේක ඓතිහාසික උදාහරණ තමයි වෙන්නලා තියෙනවා. අපි ආ යුතුයි ණය විරාමයකට. අපි මේ ණය ඉදිරි කියන්නේ IMF ගිවිසුමකට ගියත් අපි ඒක ඇතුලේ කතා කළ යුතු දෙයක් තමයි ණය විරාමයක් අපිට ලබා ගැනීම. අපිට දෙන්න මෙන්න මෙච්චර ණය විරාම කාලයක් අපි එතනින් එහාට ණය ගෙවන්න හැකි විදිහට ආර්ථිකය සංවිධානය කරගන්න අපි උත්සාහයක් තියෙනවා කියන එක. හැබැයි මම හිතන්නේ අපි දැක්කා ඇතිවෙච්ච මූලික සාකච්ඡාවලදී ඒ පිළිබඳව කිසිදු අදහසක් ඉදිරිපත් වෙන්නේ නැහැ මේ අපේ පැත්තේ. මොකද උන් බොහෝ විට IMF එක කියපු දේවල් අහන්න තැනකට තමයි මොකද අර බාගෙනින් පව එක විතර වෙනස් වෙලා තියෙන නිසා කියන දේවල් අහන්න තැනකට තමයි පත් වෙලා තිබුණේ. ඒ නිසා අපි යෝජනා කරන පළවෙනි දේ තමයි ලංකාවේ ආර්ථිකයේ යම් විදිහක ප්‍රකෘතියට පත් එහෙම නැත්නම් යම් විදිහක අපේ ආර්ථිකය බාහිර ශක්තිමත් බව ඇති කර ගන්න තාක් කල් අපි ණය විරාමයකට යා යුතුයි. ඒක පැහැදිලිව කියන දේ. අනිත් කාරණේ තමයි අපි කළ යුතුයි ණය සුපරීක්ෂණය. අපි අරන් තියෙන ණය වර්ග මොනවද? අපිට දීලා තියෙන ණය වර්ග මොනවද? අපිට දීලා තියෙනවා නම් අපි අර කරන්නේ ප්‍රෙඩේටරි ලෝන්ස්. ඒ කියන්නේ විලෝපික ණය. අපිට හැකියාව තියෙන ප්‍රතික්ෂේප කිරීම. ඒකම අපිට දීලා තියෙනවා නම් ණය හිමියන්ගේ උමනාට ණය. ඒක තමයි විලෝපික ණය කියලා කියන්නේ. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් විශේෂම දේශපාලනඥයෝ ගත්ත සමහර ණය වර්ග ඒ ණය වර්ග අපි දානවා එක කැටගරි එකට මෙයා පිළිකුල් සහගත ණය කියලා අපි ඒකට කියන්නේ. අන්නේ කැටගරි මතර මේක සුමසිටි මහාචාර්යවරයත් මේ කතා කරා. එනේ කැටගරි එකට දැම්මට පස්සේ අපිට පුළුවන් යම් විදිහක මේවා ප්‍රතිසංවිධානය කරගන්න. ඒ පිළිබඳව අයිති ලෝකේ තියෙන ඒජන්සීස් අපිට උපදෙස් ගන්න පුළුවන්. ඒ දෙවෙනි කාරණේ. තුන්වෙනි එක තමයි ලංකාවේ අපනයන ආදායම පහුගිය මාස 7 ඇතුළත වාර්තාගත ආදායමක් උපයලා තියෙනවා. ඩොලර් බිලියන 7 ඉක්මවන ආදායම. මේ ආදායම කො අපි අහන ප්‍රධාන ප්‍රශ්නයක් නේ අපිට තියෙන ඩොලර් කියන අපි කියන දෙයක් තමයි අපි ලංකාවේ තියෙන මතවාදයක් තමයි ජනප්‍රිය මතවාදය තමයි මාධ්‍ය විසින් සමාජගත කරලා තියෙන මතවාදය තමයි අපිට තියෙන ඩොලර් ප්‍රශ්නයක් කියලා. අපි ආර්ථිකයේ ව්‍යුහය පිළිබඳව ප්‍රශ්නයක් මගහැරලා අපිට තියෙන ඩොලර් ප්‍රශ්නයක් කියන එක තමයි හොවා දක්වලා තියෙන්නේ. ඩොලර් බිලියන 7ක් හොයනවා නම් අපනාන ආදායම කොහේ සල්ලි? ඒ සල්ලි බොහෝ විට තියෙන රටෙන් පිට. මොකද දවස් 180ක් ඇතුළත අපනාන ආදායම ලංකාවට ගෙනා යුතුයි කියන කොන්දේසිය කඩ කරලා අපනයනකරුවන් බොහෝ අය මේ මුදල් තියාගෙන පිටරටවල වෙනත් ආයෝජනවල ආයෝජනය කරනවා. සමාජලාවට වෙනත් බැංකු පිනුමල ගිහින් පවත්වාගෙන යනවා. මේවා පුද්ගලික ධනය නෙවෙයි. මේවා උපදවලා තියෙන්නේ ජාතික ධනය විදියට. ඒ කියන්නේ නිශ්චිත ජාතික ප්‍රතිපත්ති කොන්දේසි ආශ්‍රයෙන් තමයි මේවා නිෂ්පාදනය කරලා තියෙන්නේ. සා ඒ වගේ අයිතිය කොන්දේසි ඒ කියන්නේ ඒ වගේ නීතිමය අයිතිය තියෙන රාජ්‍ය සතුව. ඉතින් අපි යෝජනා කරන දෙවෙනි තුන්වෙනි කාරණේ තමයි මේ මුදල් රට ඇතුළට තාම ඉක්මනින් ගෙන එන්නේ. ඒකට අවශ්‍ය උපක්‍රම අවශ්‍ය ප්‍රතිකාරම කරන එක. අනිත් කාරණේ තමයි අපි කියන මූලික දෙයක් තමයි රාජ්‍ය අංශය විධිමත් කිරීම. රාජ්‍ය අංශයේ තියෙන කාර්යක්ෂමතාව වර්ධනය කිරීම. විශේෂයෙන්ම මම මේක මතක කරන්න විශේෂයෙන්ම මෙන්න මෙහෙම දෙයක් අපිට දකින්න පුළුවන්. ලෝකේ බටහිර අර්බුදයක් ආවට පස්සේ අපි කියන්නේ ඇමරිකාව, යුරෝපය ඔයගේ රටවල අර්බුදයක් ආවට පස්සේ රජයේ මැදිහත් වීම කිසිසේත්ම මේ අර්බුදවල ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. කියන්නේ රජය ඉතාම තිරණාත්මකව මැදිහත් වෙනවා. 1929 අර්බුදය ගත්තොත් එහෙම ජෝන් මේනඩ් කේන්ස් අරන් ආපු ප්‍රතිපත්තියක කිව්වේ රජය මේකට මැදිහත් වෙලා මේක විසඳන්න ඕනේ කියලා. රජය එහෙම කරා. රජයේ වේදම් වැඩි කරලා ආයෝජන වැඩි කරලා ඊට පස්සේ සේවා නියුක්තිය පැත්තෙන් රජයේ වර්ධනය කරලා මේක තුළ රජය කරා ඒක. අපි බලුවොත් 2008 මූල්‍ය අර්බුදයට ආවට පස්සේ ඒ අර්බුදයේ විසඳුවේ සම්පූර්ණ බදු මුදල් වලින්. ඇමරිකාව වරන් ආපු ස්ටිමියුලස් පැකේජ් එක උත්තේජක පැකේජ් එක මේක සම්පූර්ණ තිබුණ ඩොලර් ට්‍රිලියන 3ක විතර මුදලක්. මේක සම්පූර්ණ හදලා තිබුණේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින්. එතකොට ඇයි මේ අර්බුදය ඇතුලේ රජයේ මැදිහත් වීම ප්‍රතික්ෂේප කරන්නේ අපි? එතන ඇයි රාජ්‍යංශයේ ප්‍රසාරණය වීමක් අපි අයවැය ප්‍රතිපත්තිය ගත්තොත් ඇයි අයවැය ප්‍රසාරණය වීමක් වැරදි කියලා මේ බටහිර ආර්ථික විද්‍යාවම ඉගෙන ගත්තා අය. ඇයි ඒක වැරදි කියලා කියන්නේ? ඉතින් මම හිතනවා පැහැදිලිව මෙතන අපි සිංහලෙන් කියන දෙපිට කාටු නැත්තම් මෙතන තියෙන වෙන ප්‍රශ්නයක්. කියන්නේ අපි කාගේ අදහසද අපි බාරගෙන අරගෙන තියෙන්නේ? කියන්නේ මේ අර්බුදයේ විසඳීමේදී තීරණාත්මක රජයේ කාර්යභාරයක් තියෙනවා කියන එක අපි ප්‍රතික්ෂේප කරන්නේ කුමන
කොමන න්‍යාය මත ඉඳගෙනද කියන ප්‍රශ්නේ අපි අහන්න කැමතියි. ඒසම අපි යෝජනා කරන්නේ හතරවෙනි කාරණේ විදියට රජයේ මැදිහත්වීම අනිවාර්යයි සුබ සාධනීය පැත්තෙන් වේදම් පැත්තෙන් ඵලදායී ආයෝජන පැත්තෙන්. මේක ඉතාම වැදගත් පොයින්ට් එකක් මම හිතන්නේ අපි ඉදිරියට යනවා නම් මේ අර්ථ දෙවිස ගන්න විසඳුමක් විදියට. ඔය කියන විදිහට ડોක්ටර් කල්ප ලංකාවට මොන විදිහේ ජනතාවාදී ආර්ථික ප්‍රතිපත්ති ගෙනාවත් ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ දේශපාලඥයන් දූෂණය වංචාව වග කියන්නේ අකාර්යක්ෂමයි. ඒත් මොන වගේ ප්‍රතිපත්ති ගෙනාවත් මේගොල්ලත් එක්ක නේද අපිට ක්‍රියාත්මක කරන්න වෙන්නේ. මම හිතන්නේ ඔව් මොකද ඒකට හේතුව තමයි ධනවාදය ඇතුලේ දූෂණ වංචා නැති අවකාශයක් අපිට හොයාගන්න බෑ. මොකද මේ මේ ක්‍රමය සෑම විටම ඒක නඩත්තු කරනවා ඒක ප්‍රතිනිෂ්පාදනය කරනවා. ඒ නිසා අපිට කරන්න පුළුවන් මම හිතන්නේ ඒක අවම කිරීම. දූෂණ වංචා පැත්තෙන් කතා කරුත් එහෙම පොඩක් හිතලා බලන්න මෙන්න මේ කාරණේ. අපි අපිට දර්ශක තියනවා කියන අපි අපි පෙන්ලත් තියෙන අපි සමහර ලීවිලි වල පහුගිය අවුරුදු 10 ඇතුළත ලංකාවෙන් මම එක පැත්තක් වට පෙන්නන්නේ කියන අපි සාමාන්‍ය දූෂණ වංචා කියන ඒවාට වඩා භයානක දූෂණ වංචා ප්‍රමාණයක් මේ අපි නොදැනුවත්ව සිද්ධ වෙලා තියෙනවා කියන එක පෙන්නන. පහුගිය අවුරුදු 10 ඇතුළත මට මතක විදිහට 10 ඇතුළත ලංකාවෙන් අනීතිකව පිටවෙච්ච විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන් 40කට ආසන්නයි. එතකොට අපේ සමස්ත නායකන්ද කියලා දැන් ඩොලර් බිලියන් 55යි දැනට තියෙන මුදල. ඒකට අපිට වැඩි ඇති. ඩොලර් බිලියන් 40ක් ලංකාවෙන් අනීතිකව පිට වෙලා තියෙනවා. එතන මේ මොනවද? කවුද මේ පන්තිය? මේ පන්තිය අර සාමාන්‍යයෙන් අපි කියන්නේ මොන හරි ආයතනයක ඉන්න හාෆ් ෂීට් එකක් හොරගම් කරන. එහෙම නැත්නම් මොන හරි සේවාවක් සැපුවාට පස්සේ ඒකට මුදලක් ගන්න. එයයි නෙවෙයි. මේ පන්තිය ඉතාම සූක්ෂමව මේ 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 සමස්ත පද්ධතියෙම තියෙන දුර්වලතෙන් ඒක මේ සමස්ත පද්ධතියෙම තියෙන අපි කියන්නේ පුද්ගලිය අතර තියෙන සම්බන්ධක මේ ඔක්කොම දන්න පන්තියක් තමයි මේක කරලා තියෙන්නේ. එතකොට මේවා අපි කොහෙටද දාන්නේ? ඒ නිසා මම හිතන්නේ ඔයා ඔයා කියන එළඹෙන කාරණේ මට තේරෙනවා. නමුත් ඒක ඉතාම අසීරු දෙයක් මඩ පවත් ගන්න. ඒ අසීරුකම ඇති කරගෙන තියෙන අපිම තමයි. ඒ කියන්නේ අපිට අපි අදහසක් තියෙන ආර්ථික විද්‍යාවේ නැත්නම් දේශපාලන ආර්ථිකයේ අදහසක් තියෙනවා. deregulation කියලා. ඒ කියන්නේ රෙගුලාසි හරණය කිරීම. ඒ කියන්නේ අපිට යම්කිසි ආයතනයකට නිශ්චිත ප්‍රතිපත්ති ප්‍රමාණයක් අපි කියන්නේ වගකීමෙන් වගේම අපි කියනවාට මේ යම්කිසි විදිහක හැකියාවක් තියෙන දේව පාලනය කරන්න මේ ආයතන විසින් මේවා give up කරනවා. ඒ කියන්නේ අතහැරලා දාන. රෙගුලාසි තමන් සතුව තියෙන නීතිමය බන්ධනයන් හැකියාවන් වපසරින් අතහැරලා දාන. කොහෙන්ද මේ ඉගැන්වීම එන්නේ? මේ ඉගැන්වීම එන්නේ නව ලිබරල්වාදී නැත්නම් නව සම්භාව්‍යවාදී ආර්ථික විද්‍යාවතුල. මොකද ඒක ඉගැන්වීම වෙළඳපළ නිදහස් කරන්න, ආයතන නිදහස් කරන්න, අඩු නීති ප්‍රමාණයක් තියාගන්න. ඒකෙන් සංවර්ධනය සහ අපි කියන්නේ කාර්යක්ෂමතාව ඉෂ්ට වේ. මේක තමයි ඒකේ තියෙන පදනම් තර්කය. ඒත් අපි පහුගිය අවුරුදු 20 ඇතුළත ප්‍රධාන වශයෙන් කරලා තියෙන්නේ මේ රෙගුලාසි ඉවත් කරලා තියෙනවා. දැන් මහ බැංකුවටවත් සමහර සුපරීක්ෂණ කරන ආයතන වලටවත් මේවා තමන්ගේ සුපරීක්ෂණයට ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි අර ඩොලර් බිලියන් 40ක් වගේ ප්‍රමාණයක් ලංකාව වගේ ඉතාම කුඩා රාජ්‍යයකින් පිටතට යන්නේ. ඒ නිසා අපේ ජනප්‍රිය නැරටිව් එකක් තියෙනවානේ මේ අර පවුලක් තමයි මේක හොරකම් කරේ කියලා. ඒක ඇත්තක් තියෙනවා. පවුලක් අනිවාර්යයෙන් මේ රට සම්පූර්ණ දුර්වල කරා. නමුත් අනිත් පැත්තේ එක පන්තියක් ඉන්න වෙළඳ පන්තියක් ඉන්නවා. ජාතික ධනය ඉතාම නරක විදියට රටින් පිටට අරගෙන ගියා. ඉතින් මම හිතන්නේ අසීරු ප්‍රශ්නයක්. නමුත් නැවත රෙගුලාසි ඇති කිරීම හරහා තමයි මේක අපිට කරන්න පුළුවන්. අද දින සාකච්ඡාවට සම්බන්ධ වූ පෙරදෙන විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනංශයේ ආචාර්ය කල්ප රාජපක්ෂ ඔබට බෙහෙවින් ස්තුතියි. මේ වගේම සාකච්ඡාව සමගින් නැවතත් හමු වෙමු.